දෙවන පිළව සස්වීම් ලබා දීම ප්‍රමාද වීම බඳවා ගැනීම ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමිනුයි දුම්රිය එන්ජින් රියතුරන් මෙම වෘතීය ක්‍රියාමාර්ගයට අවතීන වේ තිබෙන්නේ දුම්රිය ධාවනාගාර පහෙන් දෙකක රියතුරන් පමණක් ඊට එක්ව සිටනවා මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුවන්නේ නැති බවයි එම වෘතීය සමිතිය පෙන්වා දෙන්නේ කෙසේ වුවද මෙම වර්ෂණයෙන් අද පෙරවරුවේ කාර්යාල දුම්රිය ධාවනයේට දැඩි ගැටලු එල්ල වී නැති බව සඳහන් වනවා ඒ අනුව දුම්රිය කිහිපයක් හැන්නකොට සසු දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ කෙසේ වුවද පස්වරුවේ දුම්රිය ගමනාගමනයට ගැටලු මතුවුණා ගැටලුවලට විසඳුම් ලබා දෙනතුරු වර්ජනයේ අඛණ්ඩව ක්‍රියාත්මක බවයි ලොකුමිටරි ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසන්නේ දැන් ආරම්භ කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගයේ මේ වන විට කොළඹ ධාවනාගාර දෙකක ක්‍රියාත්මක වෙනවා මේක ඇත්තටම 2014 විතර ඉඳන් එන ගැටලුවක් තමයි මේකට මුල් වෙලා තියෙන්නේ දුම්රිය එන්ජින් රියදුරන් වන අපට වැටුප් කේතයක් නැතුව තමයි අපි මේ සර්විස් එක දෙන්නේ එතකොට ඒක නිසා අපේ බඳවා ගැනීම පටිපාටියක් හදාගන්න බැරි වෙලා තියෙනවා අපේ බඳවා ගැනීම පටිපාටියක් හරියාකාරව නැතිනම් බඳවා ගැනීම ප්‍රමාද වෙලා තියෙනවා එතකොට ශ්‍රේණිය අතර උසස් වීම අහිමි වෙලා තියෙනවා ඊට පස්සේ විස්්‍රාම ගැනීමේදී ගැටලුව ඇති වෙලා තියෙනවා දැනට දුම්රිය එන්ජින් රියදුරන් සාමාන්‍යයෙන් සර්විස් එකේ ඉන්නෝනේ 458 දෙනෙක් දැනට දුම්රිය එන්ජින් රියදුරන් ඉන්නේ 250කටත් අඩු ප්‍රමාණයක් මේ නිසා දැන් පාලන අධිකාරිය කරන්නේ බඳවා ගැනීම පටිපාටි හදලා මිනිස්සු බඳව ගන්න උත්සාහ කරන එක නෙමෙයි දැනට තියෙන දුම්රිය වාර ප්‍රමාණය අවලංගු කරමින් යනවා මේ දෙපාර්තමේන්තුවේ තියෙන මේ ප්‍රශ්න වලට අදාළ බලධාරීන් කඩිනමින් මැදිහත් වෙලා මේ ප්‍රශ්න निराකරණය කරන්න එකතු වෙන්නයි කියලා අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා කෙසේ වෙතත් කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනයට එක් කර තිබෙනවා දුම්රිය බලවේග කට්ටලද සැලකිය යුතු සංඛ්‍යාවක් යෙදූ බවයි නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී වීඑස් පොල්වත්තගේ මහතා සඳහන් කළේ රාත්‍රී කාලයට නියමිත සියලු තැපැල් දුම්රිය ධාවනය කිරීමටද කටයුතු යොදා තිබෙනවා කොළඹ සිට බදුල්ල ත්‍රිකුණාමලය මඩකලපුව හා ගල දක්වා සහ එම ප්‍රදේශවල සිට දුම්රිය 8ක් ධාවනය වන බවයි පාලක මැතිරිය පවසන්නේ